හයවෙනි පරිච්ඡේදය විරාගානුපස්සනාව. විරාගානුපස්සනං භාවෙන්තෝ රාගං පජහති. විරාගානුපස්සනාව වඩන්නා රාගය දුරු කරයි. විරාග යන පදය නොඑක් අර්ථයන්හි යෙදී තිබේ. ඒ අතුරෙන් විරාගානුපස්සනාවේ විවරණය කිරීම පිණිස ඉවහල් වන ප්‍රධාන අර්ථ කිහිපයක් පහත දැක්වේ. 1. විදර්ශනා ප්‍රඥාවෙන් සංස්කාරයන් පිළිබඳ රාගය, ඇලීම, රැඳීම, තදංගව දුරුවීම, සේදී යාම. එනම් තදංග විරාගය. 2. සංස්කාරයන්ගේ ෂණික බිඳීම. එනම් කය විරාගය. 3. නිවන. අච්ඡන්ත විරාගය. හෙවත් නිස්සරණ විරාගය. 4. ලෝකෝත්තර මාර්ගය. හෙවත් සමුච්ඡේද විරාගය. සත්තානුපස්සනාවන්හි අන්තර්ගත වන මෙම විරාගානුපස්සනාව සඳහා මෙහි මුල්ම අර්ථකථනය වඩාත් ගැළපෙන බව පෙනේ. එහෙයින් මෙහිදී අපි එම අර්ථය මුල් කොටගෙන සෙසු අර්ථයන්ද සම්බන්ධ කොට ගනිමින් විරාගානුපස්සනාව විස්තර කරන්නෙමු. බලව උදයබ්බේ ඥාන අවස්ථාව වනතෙක් විරාගානුපස්සනාව ප්‍රකට වශයෙන් කෙරෙන බවක් කිව නොහැකිය. බලවත් උදයබ්බේ ඥානය ක්‍රියාකාරී වන විට යෝගාවචරයා හට සංස්කාරයන්ගේ තෙලකුණු මනාව වැටහෙයි. එහි ඵලයක් ලෙසින් නිබ්බිදානුපස්සනාව එක්තරා ප්‍රමාණයකින් සිද්ධ වීමට ඉඩ සැලසෙයි. ඒ සමගම සංස්කාරයන් පිළිබඳ නොඇලීමක්ද ජනිත වෙයි. මේ නොඇලීම වැඩෙන ආකාරයෙන් විදර්ශනා මනසිකාරය පැවැත්වීම තදංග විරාගානුපස්සනාවයි. මෙම තදංග විරාගය හේතු කොටගෙන මෙවිට මනවින් වැටහෙමින් පවතින උදේ වැය දෙක අතුරින් වය හෙවත් බංගය කෙරෙහි යෝගාවචරයාගේ අවධානය වඩා යොමු වේ. මෙසේ උදය අවස්ථාව පිළිබඳ උනන්දුව ක්‍රමයෙන් හීනවන විට සංස්කාරයන්ගේ ඇතිවීමට වඩා නැතිවීම අරමුණු වන්නට වෙයි. අනිච්ඡානුපස්සනාවද තියුණු වෙයි. සංස්කාරයන්ගේ ෂණික භංගය පමණක්ම වැටහෙන්නා වූ භංග ඥානයද උදා වෙයි. ක්ෂණයක් පාසා සිදුවන සංස්කාර බිඳීම කය විරාගය වශයෙන් සලකන කල්හි මෙතෙන් සිට කය විරාගයම පුන පුනා දකිමින් කය විරාගානුපස්සනාව ප්‍රබලව සිදුකරනු සැටි සිතාගත හැකිය. අරමුණු වන්නා වූ සියලුම නාම රූප සංස්කාර හා ඒවා මෙනෙහි කරන්නා වූ සිද්ද බිඳී යන අන්දම දකින යෝගාවචරයා හට සංස්කාර ලෝකයේ පිළිබඳ මහත් ඥානමය බයක් හටගනී. කය විරාගානුපස්සනාව තුළින් සංස්කාරයන්ගේ විවිධ ආදීනව ප්‍රකට වෙයි. එවිට නිබ්බිදානුපස්සනාව පෙරට වඩා බලවත් වෙයි. එමගින් නොඇලීම් වශයෙන් තදංග විරාගානුපස්සනාව උත්සන්න වෙයි. නිබ්බිදා ඥානය මුදුන්පත් වූ පසු නිබ්බිදානුපස්සනාව කෙමෙන් සංසිදෙනමුත් විරාගානුපස්සනාව දිගටම වැඩෙනු ඇත. තදංග විරාගානුපස්සනාව රාගය යටපත් කරමින් උපේක්ෂාවට මඟ පාදමින් සංඛාර උපේක්ඛා ඥානය සවිමත් කිරීම සඳහා බෙහෙවින් උපයෝගී වන්නේය. මේ අතර යෝගාවචරයා හට අච්ඡන්ත එනම් අන්තයන් ඉක්ම වූ විරාගය වන නිවනද අන්වයේ හෙවත් අනුමාන ඥාන වශයෙන් වැටහෙනු ඇත. කය විරාගානුපස්සනාව කෙරෙද්දී සංස්කාරයන්ගේ මේ නිරන්තරශය වීම් ස්වභාවයේ ඉක්ම වූ විරාග නම් නිවන අතිශයින් ශාන්තය ප්‍රණීතයයිද තදංග විරාගානුපස්සනාව කෙරෙද්දී
සංස්කාරයන්ගේ මුළුමනින්ම වෙන් වූ අනුමාත්‍ර හෝ රාගයකින් තොර වූ විරාග නම් නිවන අහෝ ශාන්තය ප්‍රණීතයයිද මෙනෙහි වනු ඇත. ඉදින් මේ ඥාන මනසිකාරයන් නැවත නැවත පහළවන්නේ නම් එයද විරාගානුපස්සනාව ලෙසින් හැඳින්විය හැකිය. විදර්ශනාව මස්තක ප්‍රාප්ත වීම විරාගානුපස්සනාවෙහි උච්චතම අවස්ථාව ලෙස දැක්විය හැකි. විරාගානුපස්සනාව සාර්ථකව සම්පූර්ණ වීම හේතුවෙන් සියලු සංස්කාරයන් කෙරෙහි වන රාගය තදංග වශයෙන් දුරු වූ අවස්ථාවක යෝගාවචරයා සියලු සංස්කාර අරමුණුෂය කරමින් අච්චින්ත පරියෝසාන විරාගය ස්පර්ශ කරන්නේය. සමුච්ඡේද විරාග නම් වන මෙම ලෝකෝත්තර මාර්ග අවස්ථාවද විරාගානුපස්සනාවක් ලෙස අටුවාව විග්‍රහ කරයි. පියවර 16කින් යුත් ආනාපාන සති කර්මස්ථානෙහි 14 වන පියවර වන්නා වූ විරාගානුපස්සනාව පටිසම්භිදා මග්ගයෙහි මෙසේ විවරණය කොට තිබේ. මෙහි පටිසම්භිදා මග්ග අටුවාවෙන් උපුටාගත් විස්තරය වන්නේය. බංක ඥානයේ සිට රූපේහි ආදීනව දැක රූප විරාගය හෙවත් නිවන පිළිබඳව අනුපස්සනාව හෙවත් ඇසීමෙන් ලද දැනුම වශයෙන් උපන් ධාර්මික කැමැත්ත ඇත්තේ ඒ නිවන කෙරෙහි ශ්‍රද්ධාවෙන් නිශ්චයට ගියේ වෙයි. යෝගාවචරයාගේ සිතද අරමුණු කිරීම වශයෙන් කය විරාගය වන රූපේහි බිඳීමෙහිද අනුස්සව වශයෙන් අච්ඡන්ත විරාග නම් නිවනෙහිද මොනාවට පිහිටියේ වෙයි. මෙසේ හේ රූපේ පිළිබඳ විරාගය පුන පුනා දකිමින් ආශ්වාස කරන්නේ මේ හික්මේ. රූපේහි විරාගානුපස්සීව ප්‍රාශ්වාස කරන්නේ මේ හික්මේ. සෙසු සතර ස්කන්ධයන් පිළිබඳ මෙසේම විස්තර කරයි. විසුද්ධි මග්ගය ආනාපාන සති විදර්ශනාවෙහි විරාගානුපස්සනාව විග්‍රහ කරන විට තදංග විරාගය ගැන නොකියා කය විරාගයේම අවධාරණය කොට ඇති බැවින් පටිසම්භිදා මග්ග අටුවාව මෙහිදීද පෙළෙහි නොදැක්වෙන නමුත් ඒ සම්ප්‍රදාය අනුගමනය කොට තිබෙන බව පෙනේ. එහෙත් රූපේහි ආදීනව දැක යන පෙළ අනුව තදංග විරාගානුපස්සනාවද මෙහිදී පහසුවෙන්ම සම්බන්ධ කරගත හැකිය. ආදීනව දැකීමෙන් නිබ්බිදාවද තදංග විරාගයේද ඇතිවන සැටි ඉහත පෙන්වා දී ඇත. කය විරාගානුපස්සනාවෙහි ඵලය වශයෙන් තදංග විරාගයේ පහළ වන බව සලකිය යුතුය. කෙසේ වුවත් ඉහත දැක්වෙන්නේ විදර්ශනාවේ උසස් තත්වයකි. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රත්‍යක්ෂ කිරීමෙන් මතුවන නිබ්බිදානුපස්සනාවද එමගින් පණ ගැන්වෙන විරාගානුපස්සනාවද බෙහෙවින් එකිනෙකට සමීප වන අනුපස්සනා දෙකක් බව පෙනී යයි. මෙතැන් සිට විරාගය හා විරාගානුපස්සනාව යන පදයන් පොදුවේ යෙදෙන විට ඉන් හැඟවෙන්නේ තදංග විරාගය බව සලකනු මැනවි. විරාගානුපස්සනාව පටිසම්භිදා මග්ග අටුවාවෙහි එක් තැනක නිබ්බිදානුපස්සනාව වශයෙන් දක්වා තිබේ. නිබ්බිදා විරාගෝ යනුවෙන් නිබ්බිදාව හා විරාගය එකම පදයක් ලෙසින් සඳහන් වන දේශනා පෙළෙහි වෙයි. සබ්බ ලෝකේ අනභිරත සංඥා එනම් සකල ලෝකේහි නොඇලුණු හැඟීම යනුවෙන් පෙළෙහි දැක්වෙන්නේ නිබ්බිදානුපස්සනා බව අටුවා හා ටීකා අනුව කිව හැකි වුවත් මෙය විරාගානුපස්සනාවටද බොහෝ සමාන ස්වරූපයක් දරයි. නිබ්බිදානුපස්සනාවෙන් දුරුවෙන නන්දිය සහ විරාගානුපස්සනාවෙන් දුරුවන රාගය එකිනෙකට අතිශයින් සමාන වීමද මෙම අනුපස්සනා දෙක අතර සමීපතාවය පැහැදිලි කරන්නකි. සතුටු වීම වශයෙන් ඇතිවන ලෝභය නන්දියයි.
ඇලීම් වශයෙන් ඇතිවන ලෝභය රාගයයි. නන්දියත් රාගයත් එකම පදයකටගෙන නන්දි රාග නමින් සඳහන් කරන්නේ කරන දේශනාද සුලභය. මහණෙනි, රූපේ නුවණින් මෙනෙහි කරන රූපේහි අනිත්‍යතාව ඇතිසටියෙන් දකින භික්ෂුව රූපය කෙලෙහි කලකිරේ. නන්දිය ගෙවීමෙන් රාගය ගෙවෙයි, රාගය ගෙවීමෙන් නන්දිය ගෙවෙයි, නන්දි රාගය ගෙවීමෙන් සිත මිදුනේය, මනවින් මිදුනේයයි කියනු ලැබේ. මෙම බුද්ධ දේශනාවෙන් නන්දියත් රාගයත් අර්ථයෙන් සමාන වන බවක් හැඟෙවේ. එසේනම් නිබ්බිදාව හා විරාගය යනු එකක්මද? මේ දෙකෙහිද වෙනසක් ඇති බව, හේතුඵල සම්බන්ධතාවක් පවතින බව පෙන්눔 කරන බුද්ධ දේශනාද වේ. මහණෙනි, විරාගයේද සහේතුකය අහේතුක නොවේ යයි මම කියමි. මහණෙනි, විරාගයට හේතුව කුමක්ද? නිබ්බිදාවයයි කිව යුතුය. මෙහිදී නිබ්බිදාව යනු බලවත් විදර්ශනාව බවද, විරාගය යනු ලෝකෝත්තර මාර්ගය බවද අටුවාවෙහි කියයි. නිබ්බිදාව හා විරාගය එකට යෙදෙන විශේෂයෙන්ම නිබ්බිදා විරාග විමුක්ති යන අවස්ථා තුනම එකට සම්බන්ධ කොට ඇති දේශනාවන්හි විරාග පදය පිළිබඳ බොහෝ විට අටුවාව අර්ථ දක්වන්නේ ලෝකෝත්තර මාර්ගය හැටියටයි. පස්වන පරිච්ඡේදයේහි නිබ්බිදාව මතුවන ආකාරයෙන් දක්වන ලද නිදසුන් අතරින් එකක් හැර අන් සියල්ලම නිබ්බිදාවෙන් විරාග විමුක්ති ලැබීම් තෙක් විහිදී යයි. එහෙත් නිබ්බිදාවට අනන්තරව ලැබෙන විරාගය සෑම විටකදීම ලෝකෝත්තර විය යුතු නොවන බවටද සාක්ෂි ඇත. මහණෙනි, යම් තාක් කාසි කෝසල වැසියෝ වෙද්ද, පසේ නදී කොසල් රජුගේ විජිතේහි යම් තාක් රජවරු වෙද්ද, ඒ හැම අතුරෙන් පසේ නදී කොසල් රජු අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, පසේ නදී කොසල් රජුගේ වෙනස් වීමක් ඇත්තේමය, මරණයක් ඇත්තේමය. මහණෙනි, මෙසේ දකින්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහි එනම් රාජ සම්පත්තියෙහි දූ කලකිරේ. එහි කලකිරෙන්නේ අග්‍ර සම්පත්තිය වන කෝසල රාජ්‍ය භාවයෙහිද නොඇලෙයි. ඊට හීන වූ පස්කම් සැප ගැන කවර කතාද? මෙහි දැක්වෙන්නේ ලෞකික විරාගයක් බව පැහැදිලිය. බාහිර ලෝකයේ සාමාන්‍ය වස්තු තුළින්ද විරාගය මතු කරගත හැකි ආකාරය මේ දේශනාවෙන් පැහැදිලි වෙයි. මෙවැනි තවත් නිදර්ශන කිහිපයක්ම මෙම දේශනාවෙහි අඩංගු වෙයි. තියුණු විදර්ශනාවේදී නිබ්බිදාව සමගම ලෞකික විරාගය ලැබෙන අන්දම මැදුම් සංගෙහි එනම් මජ්ඣිම නිකායෙහි ධාතු විභංග සුත්තේහි සඳහන් වේ. එහි ඇතුළත් වන සවිස්තර ධාතු කර්මස්ථානය සැකවින් මෙසේය. ආධ්‍යාත්මික පඨවි ධාතුවද බාහිර පඨවි ධාතුවද? පඨවි ධාතුවමය. එය මගේ නොවේ, එය මම නොවේ, එය මාගේ ආත්මය නොවේ යැයි ඇතිසැටියෙන් මනා විදසුන් නුවණින් දකින යෝගාවචරයා පඨවි ධාතුවෙහි කලකිරේ. පඨවි ධාතුවෙහි සිත නොවලයි, ලෞකික විරාගය ඇති වෙයි. ආපෝ තේජෝ වායෝ ආකාශයන ධාතුන් පිළිබඳවද මෙසේම නිබ්බිදාව හා විරාගය පහළ වෙයි. ඉක්බිති පිරිසිදු වූ ප්‍රභාස්වර වූ විඥානය ඉතිරි වෙයි. මේ විඥානයෙන් සැපදුක් මැදහත් යන ත්‍රිවිධ වේදනා පස්සේ නිසා හටගන්නා සැටිත් පස්සේ නිරුද්ධ වීමෙන් නැතිවන සැටිත් දැනගනි. පස්වන පරිච්ඡේදයේහි නිබ්බිදාව මතුවීම දැක්වෙන හයවන නිදසුනෙහි මෙය විස්තරාත්මකව දැක්වේ. මෙම අවස්ථාවේදී නාම ධර්මයන් කෙරෙහි නිබ්බිදාව හා විරාගය ඇතිවන සැටි එහි පෙන්වා තිබේ. අනතුරුව පිරිසිදු වූ මෘදු වූ
කර්මන්‍ය වූ ප්‍රභාස්වර වූ උපේක්ඛාව ශ්‍රේවේ. යෝගාවචරයා එය සසර වඩන සංස්කාර රැස්කිරීම පිණිස නොයොදවයි. හෙතෙම ලෝකයේහි කිසිවක් දැඩිකොට නොගන්නේ, තණ්හාවෙන් තැති නොගන්නේ, කෙලෙස් ගිනි නිවමින් අරහත්වේ සාක්ෂාත් කරයි. ලෝකෝත්තර විරාගය අද්දකි. මෙහිදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච රූප ධාතුන් පිළිබඳ ඇතිවන විරාගය විදර්ශනාවේ උසස් මට්ටමකදී සිදුවන ආකාරය පෙන්වයි. එහෙත් එය ලෞකික අවස්ථාවකි. ලෝකෝත්තර අවස්ථාවේදී නාමහා රූප සියල්ලම සම්බන්ධයෙන් එකවර විරාගය පහළ විය යුතු බැවිනි. ඉන්පසු තව දුරටත් විදර්ශනාවගෙන යමින් නාම ධර්මයන් කෙරෙහිද විරාගය සම්පූර්ණ කොට ගැනීමෙන් ලෝකෝත්තර අවස්ථාව උදාවන්නේ. මේ අනුව විදර්ශනාවේදී නිබ්බිදාවට අනුකූලව ලැබෙන විරාගය පළමු කොට ලෞකික තත්වයක් බවත්, එයම වර්ධනය වීමෙන් ලෝකෝත්තර තත්වයට පත්වන බවත් කිව හැකිය. නිබ්බිදානුපස්සනාව හා විරාගානුපස්සනාව ප්‍රායෝගික මට්ටමේදී එකිනෙක හා සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වන අන්දම විමසා බැලීමෙන් මෙම මතය සනාත වන්නේය. සංස්කාරයන්ගේ ආදීනව දැකීමෙන් නිබ්බිදාවද ඒ අනුව විරාගයද හටගනී. නිබ්බිදා ඥානේ උපරිම අවස්ථාව දක්වා මේ අනුපස්සනා දෙක හේතුඵල සම්බන්ධතාවයකින් යුක්තව අත්වැල් බැඳගෙන වැඩෙයි. මේ අවස්ථාවේදී මේවා අනුපස්සනා දෙකක් ලෙස ප්‍රායෝගික වශයෙන් වෙන්කොට දැකීමද දුෂ්කර විය හැකිය. වැඩි දුරටත් විදර්ශනාව දියුණු වී සංකාර උපේක්ඛා ඥානය තහවුරු වන විට නිබ්බිදානුපස්සනාව සංසිඳී යන්නේ තව දුරටත් කලකිරීම් තීව්‍ර කිරීම් අවශ්‍ය නොවන නිසාය. එහෙත් විරාගානුපස්සනාව මෙහිදී තවත් ප්‍රබල වෙමින් ක්‍රියාකාරී වන්නේ කලකිරීම් ස්වභාවයෙන් තොර වූ විදර්ශනා උපේක්ෂාවට, එනම් ඇලීම් ගැටීම් නොමැති මැදිහත් බවට වඩ වඩා තුඩු දෙමිනි. සංකාර උපේක්ඛාවේදීද මානසිකාරයට ලක්වන්නේ සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය අතුරින් එකකි. එහෙත් මෙවිට ඒ හේතු කොටගෙන ජනිත වන්නේ කලකිරීම නොව විරාගයයි. විරාගයේ මේ පරිණත මුහුණුවර ප්‍රකටවන්නේ උපේක්ෂාව වශයෙනි. එහෙන් විරාගානුපස්සනාව નિરાයාසයෙන් වැඩෙයි. මේ වන විට නිබ්බිදානුපස්සනාව අක්‍රිය වූවද විරාගානුපස්සනාව මේ තත්වයට ප්‍රබල වූයේ මුලදී එය නිබ්බිදානුපස්සනාවෙන් ලද පිහිට නිසාය. එහෙන් විරාගානුපස්සනාවේ මෙම අවස්ථාවද නිබ්බිදානුපස්සනාවේම ප්‍රතිඵලයක් යයි පැවසිය හැකිය. මෙය වඩා පැහැදිලි කර ගැනීම පිණිස උපමාවකට සිත යොදමු. ළමයේ ඍජු මාවතක් ඔස්සේ රෝදයක් පෙරළමින් දුවයි. ළමයාද රෝදයද එකටම ගමන් කරතත්, සත්‍ය වශයෙන් රෝදය පෙරළෙන්නේ ළමයාගෙන් ලැබෙන ශක්තිය හේතු කොටගෙනය. ළමයා ක්‍රමයෙන් තමා දුවන වේගය වැඩි කරයි. රෝදයේ ගමන් වේගයේද ඒ අනුව වැඩි වේ. ළමයා උපරිම වේගයක් යොදන අවස්ථාවේදී මාවත බෑවුමකට යොමු වේ. බෑවුම මුදුනේදී ළමයා රෝදය අතහැර තමාගේ දිවීම නවත්වයි. රෝදයේ ඉදිරි ගමනට තවදුරටත් තම ශක්තිය යෙදවීම අනවශ්‍ය නිසාය. රෝදයේ බෑවුම ඔස්සේ තවත් වේගය වැඩි වෙමින් පෙරලෙන්නේ මුලින් ළමයාගෙන් ලද ශක්තිය මුල් කොටගෙනය. නිබ්බිදානුපස්සනාව ළමයාටද විරාගානුපස්සනාව රෝදයටද, බලවත් විදර්ශනාව ඍජු මාර්ගයටද, සංඛාර උපේක්ඛාව බෑවුමටද සමාන කළ විට
මේ උපමාවේ අර්ථය වැටහෙනු ඇත. සංඛාර උපේක්ඛාවේදී විරාගානුපස්සනාව මුහුකුරා ගොස් ලෝකෝත්තර තත්වයට පත්වන්නේය. මේ අනුව නිබ්බිදාවේ ඵලය වශයෙන් ලැබෙන විරාගය පළමුව ලෞකික වශයෙන් වැඩි දෙවනුව ලෝකෝත්තර අවස්ථාවට පෙරළෙන බව කිව යුතුය. අප මෙසේ පවසන්නේ නිබ්බිදාවත් විරාගයත් බලවත් විදර්ශනාවේදී ක්‍රමයෙන් විකාශනය වන අනුපස්සනා දෙකක් වශයෙන් සලකාගෙනය. නිබ්බිදා යනු පොදුවේ විදර්ශනාව හෝ එහි එක්තරා විශේෂ අවස්ථාවක් හෝ හඳුන්වන සම්මත පදයක් හැටියට ගෙන නොවේ. එසේ හේයින් සාමාන්‍ය යෝගාවචරයාගේ දියුණු විදර්ශනාවේදී නිබ්බිදා හා විරාග යන අනුපස්සනාවන් ක්‍රියාත්මක වන ආකාරය අනුව නිබ්බිදා විරාග විමුක්ති යන අවස්ථා තුන එකිනෙකට සම්බන්ධ වනසේ යෙදී ඇති දේශනාවල විරාග යනු හුදු ලෝකෝත්තර අවස්ථාවම යැයි ඒකාන්තයෙන් සැලකිය නොහැකිය. එහි විරාග පදයෙන් පූර්ව භාග ලෞකික විරාගානුපස්සනාව හා ලෝකෝත්තර විරාගය යන අවස්ථා දෙකම සඳහන් වෙතැයි ගැනීම වඩා සාධාරණ වනු ඇත. විරාගානුපස්සනාවෙන් දුරුවන්නේ රාගය බැවින් විරාගානුපස්සනාව යනු දුක්ඛානුපස්සනාවේම එක්තරා මුහුණුවරක් ලෙස සැලකිය හැකිය. එනම් දුක්ඛානුපස්සනාව තණ්හාවට ප්‍රතිවිරුද්ධ වන හේිනි. එහෙත් කය විරාගය වශයෙන් අර්ථ දක්වන විට විරාගානුපස්සනාව එනම් සංස්කාරයන්ගේ ක්ෂණික භංගය පුන පුනා දැකීම අනිච්ඡානුපස්සනාවේ ප්‍රභේදයක් යැයි කිව යුතුය. තවද කය විරාගයේ ඵලය ලෙස තදංග විරාගයේ පහළ වෙතැයි සැලකීමෙන් කය විරාගයේ වශයෙන් උවද විරාගානුපස්සනාව දුක්ඛානුපස්සනා පක්ෂයට එක් කළ හැකිය. කෙසේ වුවත් විරාගානුපස්සනාව යනු දුක්ඛානුපස්සනාවක්ම බවට ප්‍රබල සාක්ෂියක් පටිසම්භිදා මග්ගය තුළින් ලැබේ. පටිසම්භිදා මග්ගයේහි ඒ අනුපස්සනාවෙන් දුරු කෙරෙන උපාදානයන්ගේ වශයෙන් අනුපස්සනා වර්ගීකරණයක් දක්වා ඇත. ඒ අනුව අනිච්ඡානුපස්සනාව, අනත්තානුපස්සනාව හා ඒවාට අනුලෝම වන අනුපස්සනා එක් ගොඩකටද දුක්ඛානුපස්සනාව හා ඊට අනුරූප වන අනුපස්සනා එක් ගොඩකටද බෙදා තිබේ. කාම උපාදානයෙන් පමණක් මිදෙයි යන මෙයින් දුක්ඛානුපස්සනා වශයෙන් වෙන්කොට ඇති සමූහයේහි නිබ්බිදානුපස්සනාව හා විරාගානුපස්සනාවද වෙයි. විරාගානුපස්සනාවෙන් පහ කෙරෙන රාගය වනාහි සත්ව సంతානෙහි අතිශයින් බලවත් ආකාරයෙන් මුල් බැසගෙන තිබෙන ක්ලේශයකි. අප මේ පියකරු සසර තවදුරටත් රැඳෙමින් සිටිමින් භවයෙන් භවයට නොනැවතී ගමන් කරන්නේ සංස්කාරයන් කෙරෙහි පවතින රාගය ඇල්ම නිසාය. මුල් කෙලවරක් නොපෙනෙන අතිදීර්ඝ අතීත සංසාරයේ මුළුල්ලෙහි අපි කෙතරම්නම් මේ රාගය පුරුදු කර ඇත්තෙමුද? රාගය අන්ධ කරන්නකි, නුවණ නැති කරන්නකි, දුක පක්ෂයේහි ඌවෙකි, නිවන පිණිස නොපවත්නකි. විදර්ශනා භාවනාවේදී යථා භූත ඥාන දස්සනය එනම් ඇතිසැටියට නුවණින් දැකීම පහළ වෙයි. සියලු සංස්කාරයන් ඇතිවන නැතිවන, ඒ නිසාම දුක්ගෙන දෙන ආත්ම පුද්ගල සත්ව වශයෙන් ගත හැකි කිසිදු සාරයක් නොමැති හුදු ස්වභාව ධර්ම මාත්‍රයක් බව යෝගාවචරයා තෙමේම ප්‍රත්‍යක්ෂ කරයි. ඇලෙන්නට, බැඳෙන්නට, රැඳෙන්නට තරම් දෙයක් සංස්කාරයන් තුළ නැති බව මනවින් අවබෝධ කරයි. එහෙයින් ඒවා පිළිබඳව සිතේ පළපදියන් වූ රාගය ගෙවී යයි.
විරාගානුපස්සනාව දියුණු වූ විට තම ශරීරයේ ශෝභමාන බව, තරුණ බව, නිරෝගී බව, සවිමත් බව යන ආදිය කෙරෙහි පෙර පැවති ඇල්ම දැන් නැති බව යෝගාවචරයා හට වැටහෙයි. නොයෙකුත් විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් පැළඳුම්, සුවඳ ගැල්වීම්, පාට කිරීම්, අඩුතැන් පිරවීම් ආදියෙන් සිරුර අලංකාර කිරීම හිස් දෙයක් ලෙස පෙනෙයි. අසූචි ගොඩක් වන මේ නොවටනා කය පැවැත්වීමම මහා බරක් යයි සිතෙයි. ලස්සන රූප දකින්නට, මිහිරි ශබ්ද අසන්නට, ප්‍රියමනාප සුවඳ විඳින්නට, රසවත් ආහාර බුදින්නට, සුව එළවන පහස විඳින්නට, රාගික සිතුවිලි තුළ ගැලී සිටින්නට දැන් කිසිදු ඕනෑකමක් නැති බව දැනෙයි. පෙර තමා ඉතා ප්‍රිය කළ පුද්ගලයින් වස්තු ගැන දැන් සිතෙහි බැඳීමක් නැත. ලාභ, කීර්ති, වස්තුව, බලය ආදී ලෞකික සම්පත්තීන් පිළිබඳ අපේක්ෂාවක් නැත. මතු භවයන්හිදී දිව්‍ය මනුෂ්‍ය ලෝකවල සැප විඳීමට තිබූ කැමැත්තද වියලීයයි. අනුපස්සනාවේ උච්ච අවස්ථාවේදී රාගයේ මුළුමනින්ම යටපත් වී සිත අතිශයින් පිරිසිදු වෙයි. උවමනාවෙන්ම රාග ජනක ඉෂ්ට ආරම්මණයක් ගැන මෙනෙහි කළත් රාගය නූපදී. විරාගයේහිම සිත පිහිටනු ඇත. තමා සියලු කෙලෙසුන් දුරුකොට ඇතැයි යෝගාවචරයා හට සිතනු ඇත. මේ නිසා නොලද මගඵල ලබා ඇතැයි අදිමානයක්ද ජනනීය විය හැකිය. එහෙත් මේ අවස්ථාවේදී සිදුවන්නේ තදංග ප්‍රහාණයක් බැවින් විදර්ශනා භාවනාව නවතා ටික දිනක් ගත කළහොත් නැවත කෙලෙසුන් හට ගන්නා අන්දම තමාට පැහැදිලි වනු ඇත. ඉදින් ගුරු උපදෙස් අනුව සත්‍ය තත්ත්වයේ තේරුම්ගෙන තවදුරටත් විදර්ශනා කරගෙන යන්නේ නම් නොපමාව ලෝකෝත්තර විරාගය අත්දැකීමට පිළිවන්වනු ඇත. මහණෙනි, පුහුණු කරන ලද බොහෝ සේ වඩන ලද විරාග සංඥාව විරාගානුපස්සනාව මහත් ඵල වෙයි, මහත් ආනිශංස සහිත වෙයි.